කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවධානය පුවත් සිරස්තල වෙත 20 දහසකින් වැටු වැඩි කරන්නයි ඉල්ලා රටපුරා රාජ්‍ය සේවකීන් පාරට රනිල් හිටන් එකතු වෙලා විශ්වාසය අහිමි කළා उद्घोषण कराट वेडक नहे जनाधिपति वर्या देन्न ओन सहन अयवेन देई शिहान कियाई जनतावगे अपहासुता पिलिबल जनाधिपतिमा सहराजय होंद अवबोधेन महजन सौख्य परीक्षकवरुनुत अद सह हेट सेवेन इवत् वेई लबन पल्मुनदात विरोधता मालावक पल्मुनदा पागमन गन विदुली पाविच्चि करन्नन पोलिस मूलस्थाने दनुवत् कराई කඳුළු ගෑස් බැටන් පොලු ගේන්න එපා කියලාත් කියයි. කඳුළු ගෑස් සූදානම් කරන්න එපා. කැරලි මර්ධන එකක කැඳවන්න එපා. අදත් පන්දම් විරෝධතා. රනිල් රනිල්. වේලාපා. විදුලි බිල අඩු කරපන්. රනිල් රාජපක්ෂ ආණ්ඩුවට වැටුණු ගිරව් පෙත්තප්පු බත් කෑවා බත් කෑවා කියමින් ධන බද්ද දේපල බද්ද මරාල බද්ද එක්ක දෙතනේ කිරි බද්ද ගහන දිනය ළඟ කියලා අද ටෙලිවැකියෙන්. ජනපති රනිල් කියන්නේ මහ බැංකු මංකොල්ලේ වෙලාවේ ඇස්කන් වහගෙන හිටපු නායකයෙක් පොදු ජන පෙරමුණේ ලේකම් සාගරගෙන් ප්‍රකාශයක් මහ බැංකුවේ මහා මංකොල්ලයක් වෙද්දි ඒක දිහා ඇස්කන් තියාගෙන බලන් හිටපු නායකයෙක් ඉමුනෝග්ලොබියුලින් වංචාව ගැන ස්වාධීන පරීක්ෂණයක් කරන්න සිවිල් සංවිධාන අදත් CID ට අක්ෂී කාච වංචාව ගැන අල්ලස් කොමිසම පරීක්ෂණ ආරම්භයි සාක්ෂි විභාගය හෙට සිට ළමා මන්දපෝෂණය ගැන රාජ්‍ය ආයතන තොරතුරු පිළිගන්න බෑ මන්ත්‍රී වඩිවේල් කියයි ඔබට ඉක්මනින්ම ණය මුදලක් ඕනද එහෙමනම් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න සියන් 6 පරීක්ෂණ ආරම්භයි ආයෝජකින් රටට ගේන්න නම් ආයෝජන අවස්ථා පුළුල් කළ යුතුයි සජිත් කියයි මෙන්න මේ ඉන්ඩිකේටර්ස් ටික අපි හදාගත්තොත් ඒගොල්ලෝ මේව බලනවා මුහුණට මුහුණ සටන් කරන්න එන ජාතික ජනබල වේගය ගැන කියන විජිත අපි සූදානම් මේ ඡන්දේ හරියට මුහුණට මුහුණ සටන් වදී ජල පෝෂක ප්‍රදේශ වලට තද වැසි තුන්වැනිදායින් පසු යලිත් වැසි වැඩි වෙයි මිල්කෝ සභාපතිටයි අධ්‍යක්ෂ මණ්ඩලයටයි එරෙහිව සේවකීන් විරෝධතාවයක වි හොරාකෑ නිලධාරින් දෙදෙනාගේ වැඩ තහනම් ගාසා මරණ 8000 පණි සති 3ක් තුල දරුවන් 3250 දෙනෙකුට වැඩියෙන් මරුට තවත් 1000ක් අතුරුදන් ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා එල්ලවිය හැකි Human Rights Watch අනතුරු අංගබයි ඉන්දියාවේ දුම්රිය දෙකක් ගැටෙයි 13ක් මරුට 40කට වැඩි පිරිසකට තුවාල බ්‍රසීලයේ ගුවන් අනතුරක් 12 දෙනෙකු ජීවිතක්ෂයට ශ්‍රී ලංකා අෆ්ගන් ගැටුම ආරම්භයි දැන් දේශීය පුවත් රට පුරා යලිත් වැඩ වර්ජන උද්ඝෝෂණ සහ විවිධ විරෝධතාවයන් ආරම්භ වී ඇති අයුරු දක්නට ලැබෙනවා රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්ති සමිති එකමුතුව සංවිධාන කළ උද්ඝෝෂණ ව්‍යාපාරය අද දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වුණා ඒ රුපියල් 20000ක වැටු වර්ධකයක් හෝ දීමනාවක් ඉල්ලමිනුයි මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද අද සහ හෙට සේවෙන් ඉවත් වීමටයි තීරණය කර ඇත්තේ විදුලි බල මණ්ඩල සේවකයන් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ වෘත්ති සංගම් 26ක්ද නොවැම්බර් 1 වනදා විරෝධතා මාලාවක් සැලසුම් කර තිබෙනවා. අයවැයෙන් රුපියල් 20000ක දීමනාවක් හෝ වැටුප් වැඩිවීමක් ඉල්ලා දිවයින පුරා උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධානය කර තිබුණා. රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්ති සමිති එකමුතුවයි මෙම විරෝධතා මාලාව සංවිධානය කර තිබුණේ. මධ්‍යහන 12 සිට දහවල් 1 දක්වා පැයක කාලයක් උද්ඝෝෂණ පැවැත්වුණා. मैं 11 වෙනිදා ඉදිරිපත්
ඉදිරිපත් කරන අයවැය තුලින් රාජ්‍ය සේවකයන් සඳහා රුපියල් 20000ක වැටුප් වැඩි කිරීමක් නොකොලොත් සමස්ත රාජ්‍ය සේවකයෝ එළියට බහින දවසේ දා තීන්දුව කරනවා කියන කාරණේ මතක් කරන්නට කැමැති දවන්ත අරගලය මෙතනින් නිමා වෙන්නේ මේ අසරණ රාජසේවකිනු සටන ඉදිරියට මරගෙන යන්න අපි වෙහෙස මහන්සිලා වැඩ කරන රොඩොන් නොතින් දීමනාව අපේ සටන මා පාරේ රනිල් පර්සි වර්ධනයට අපි දයනේ කල්දියව් අපට දියව් අපේ අයිතින් අපට දියව් සමස්ත රාජසේවකයාගේ දීමනාව වැටුප රුපියල් 20000කින් වැඩි කරන්න එහෙම වැඩිනකොට නොවැම්බර් 13 වෙනිදා ඉදිරියට අපි බලාපොරොත්තු වෙන තවත් දැඩි ක්‍රියාමාර්ග වලට යන්න රජයට සල්ලි නැහැ කියලා හැම බිලක් වැඩි කරනවා බිල් ගෙවන මිනිසුන්ට කොහෙද සල්ලි තියෙන්නේ මිනිසුන්ට ආදායම කොහෙද වැඩි වෙලා තියෙන්නේ ඒක හිතන්න කිසි කෙනෙකුට උවමනාවක් නැහැ ජීවන වියද මහ සූසට නැගලා තියෙනවා සත පහක වැටුප් පැඩවීමක් ලැබිලා නැහැ පඩු බාස් කෙනෙක් මේසන් බාස් කෙනෙක්ගේ මිලක් දැන් දෙතුන් ගුණයකින් ගණන් ගිහිලා තියෙනවා අපි විතරක් තවමත් වසර 7ක ඉඳලා එකම තැන අපි මේ වැටුප ඊයලා තමව් දියව් දියව් ලබා දියව් අපට දියව් විදාහ අපට දියව් ආජ පක්ෂ අපට දියව් අපට ඕන අපේ වැටුප වැඩි කරන්න රනිල් පර්සි අතකේවා රනිල් පර්සි අතකේවා වසර 7ක් එකම වැටුපා රනිල් පර්සි අතකේවා වසර 7ක් එකම වැටුපා අපාලකෝ සියල්ල සැප විඳිනවා මේ පල්ලෙහා ඉන්න මිනිස්සුන්ගේ දුක ඔය එක එකට තේරෙන්නේ නැහැ මේක තේරුම් ගන්න විදියක් හදපියව්
දේශපාලන උමනා මත උද්ඝෝෂණ කිරීමෙන් පළක් නැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශ්‍රීහාන් සේමසිංහ පවසනවා. අයවැය හරහා ලබා දිය යුතු සහන පිළිබඳව ජනාධිපතිවරයා හොඳ අවබෝධයකින් සිටින බවයි ඔහු පෙන්වා දෙන්නේ. අයවැය ලේඛනය ඉදිරිපත් වෙන්න ආසන්න හින්දා මේ විවිධ දේශපාලන කණ්ඩායම් ඔවුන්ගේ පවත්ම රඳවා ගන්න මේ මොහොතේ උද්ඝෝෂණ ක්‍රියාවලියකට නියැලෙනවා අපිට තේරෙනවා. ජනතාවගේ අපහසුතාව පිළිබඳ ජනාධිපතිතුමා සහ රජය හොඳ අවබෝධයෙන් ඉන්නේ. ඒකට විසඳුම් තමයි අපි මේ හොයන්නේ. රට මීට මාස 15කට කලින් තිබ්බ තත්ත්වයත් අද තියෙන තත්ත්වයත් අතර විශාල වෙනසක් තියෙනවා. යම් ධනාත්මක භාවයකට රට ඇවිල්ලා තියෙනවා. ස්ථාවරත්වයක් ඇවිල්ලා තියෙනවා. මේක පූර්ණ ස්ථාවරත්වයක් බවට පරිවර්තනය කරලා 2024 අපේ ආර්ථිකය මීට වඩා ශක්තිමත් කර ගැනීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ අයවැය ලේඛනය තුළ අද ජනතාව කතා කරන ප්‍රශ්න කිහිපයකට විසඳුම් තියෙනවා. ඒක ජනාධිපතිතුමා අයවැය ලේඛනය තුළ ඉදිරිපත් කරා. ඉතින් සමහර අය දන්නවා මොකද රජය ගන්න යන පියවර කියලා. උද්ඝෝෂණ වලින් මේ රටේ පවතින තත්ත්වය විසඳන්න බෑ. අපි ඉතිහාසය දැක්කනේ උද්ඝෝෂණ වලට ගිහිල්ලා අවසානේ උනේ තියන තැනුනුත් පල්ලහැතනට යනවා මිසක්ක තියන තැනින් උඩට යෑමක් නෙවෙයි. ඉහළ දැමූ විදුලි බිලට එරෙහිව අත්පත්‍රිකා බෙදා දීමේ ව්‍යාපාරයක් අද පැවැත්ුණා. ඒ කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව ඊයේ රාත්‍රියේ රට පුරා පන්දම් විරෝධතා පැවැත්ුණා. විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව එළබෙන පළමුවනදා කුරුණෑගල සිට කොළඹට විරෝධතා පාගමනක් පැවැත්වීමට නියමිතයි. මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් අත්පත්‍රිකා බෙදා හැරීම අද සිදු කෙරුණා. ඒ කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී විදුලි බිලට විරුද්ධව දැවැන්ත පාගමනක් පළවෙනිදා එනම් බදාදා කොළඹ කුරුණෑගල පහමාර්ගයේ දියුලපිටියෙන් අටට ආරම්භ කරනවා. රාත්‍රී 10 වෙනවා අමාත්‍යංශ ඉදිරිපිටට එනකොට. අමාත්‍යංශ ගාවට මේ කොළඹ නගරයේ ඉන්න සියලු දෙනාම රෑ 10 වෙනකොට එන්න කළු කොඩියක් අරගෙන එන්න විදුලි බලහා බලශක්ති අමාත්‍යංශයේ කාංචනගෙන වහනට එන්න සූදානම් වෙන්න. විදුලි බිල වැඩි කිරීමට එරෙහිව ක්‍රියාත්මක කිරීමට නියමිත විරෝධතා පාගමන පිළිබඳව පොලිසිය දැනුවත් කිරීමද අද සිදු කෙරුණා. ඒ අනුව මීට අදාළ දැනුවත් කිරීම මේ ලිපිය පොලිස් මූලස්ථානයේ වෙත බාර දීමද සිදු කෙරුණා. පොලිස් ප්‍රතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ සඳහා හෙට ඉඳන් පොලිස් ස්ථානවල පොලිසිය එකතු කරන්න යන්න එපා. කඳුළු ගෑස් සූදානම් කරන්න එපා. ජල ප්‍රහාර රථ සූදානම් කරන්න එපා. කැරලි මර්ධන එකක කැඳවන්න එපා. අපි සාමකාමීවයි මේ ගමන යන්නේ. පොලිස් දෙපාර්තමේන්තුවේ සිළු දෙනාටත් මේ බිල ගෙවා ගන්න බෑ. මුළු රට වැසියටම බිල ගෙවන්න බෑ. බිල ගෙවා ගන්න බැරි නම් ඒ සඳහා පවත්වන උද්ඝෝෂණයට සම්පූර්ණ සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා පොලිස් ප්‍රතිතුමා ලබා දෙයි කියලා. පොලිසිය තේරුම් ගන්න ඕන මේ අපි කරන්නේ අහිංසක දුප්පත් මිනිසුන්ගේ විදුලි බිල සඳහා ජනතා ප්‍රතිරෝධය රටට පෙන්වන්න. අනිත් එක අපි අධිකාරියෙන් ඉල්ලනවා මේ සම්බන්ධයෙන් විරෝධතාවයන් නවත්තන්න යම්කිසි වැඩපිළිවෙලක් ගත්තොත් ඒක අධිකරණය නොකළ යුතුයි. අපි සාමකාමී පාගමනක් යන්නේ. අධිකරණයේ තියෙන ජනතාව රැක බලා ගන්න ජනතාව ආරක්ෂා කිරීමේ අවසාන බලකොටුව අධිකරණය. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන සියලුම දෙනාගෙන් මේකට අපට උපරිම සහයෝගය. මේ අතර විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව ඊයේ රාත්‍රියේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පන්දම් විරෝධතා පැවැත්ුණා. අමතුමා ഇതു මනාපෙට දැන් තුන්වෙනි වතාවටත් විදුලි බිල වැඩි කරලා තියෙනවා. මෙච්චර විදුලි බිලක් ලෝකෙ කොහෙවත් ගෙවන්නේ නැහැ. වැඩ බැරි නම් දාලා ගෙදර යන්න. දැන් ඇති හොඳටම ජාත්‍යන්තර සංසන්දන කළ බැලුවොත් මේ විදුලි ඒකකයක මිල ආසියාවේ තියෙන දෙවෙනි වැඩිම විදුලි ඒකක මිලක්. පුනර්ජනනීය විදුලි නිෂ්පාදනයට එම්ම පටන් ගත්තොත් සමහරට ඉදිරි අවුරුදු 10 ඇතුළත අපිට පුළුවන් වෙයි අපේ මුද්‍රව්‍ය වලින් කරන නිෂ්පාදන වලට ජාත්‍යන්තරයේ තරඟයක් ඇති කරගන්න. ලංකාවේ බටහිර මුහුදු තීරයේ ඉස්සන් මගාව නිසා විනාශ වෙලා ගිය පරිසරයේ තියෙන ඒ ප්‍රදේශ අධික ලෙස සූර්යාලෝක තියෙන ප්‍රදේශ අපිට පුළුවන් මේ ප්‍රදේශ සූර්යාලෝකයෙන් විදුලි ජනනය කරන ප්‍රදේශ බවට පත් කරලා මෙගාවොට් 3000ක් 5000 අතර ප්‍රමාණයක් කලාවත ඉඳන් පුත්තලම් ප්‍රදේශයේ ජනනය කළ හැකි. මන්නාරම ප්‍රදේශයේ මෙගාවොට් 5000ක විතර ප්‍රමාණයක් ඒ ප්‍රදේශයේ නිෂ්පාදනය කර ගැනීම හැකියාවක් තියෙනවා. ඒකෙන්ද ආයෝජකයින් ලංකාවේ ආයෝජනය කරොත් අපිට මෙගාවොට් 10000ක විතර පුනර්ජනනීය විදුලියක් නිෂ්පාදනය කරගන්න ලංකාවට පුළුවන්. ඇත්තටම ලංකාවට ඕන වෙන්නේ 6000ක් 5000ක් අතර ප්‍රමාණයක්. දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකියද
ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 397 වැනි ටෙලිවැකිය. අද ටෙලිවැකිය මේ ආරම්භ කරන්නට හිතුවේ රංජිත් සිඹලා පිටියේගේ අර මේ ප්‍රගතිශීලී දීපල බද්දෙන්. ප්‍රගතිශීලී දීපල බද්දෙන්. හොඳේ ඔබට මතක ඇති ඊයේ ප්‍රවෘත්ති විකාශය තුළ අප කිව්වා ආණ්ඩුව ධන බද්දක් ගහන්න හදනවා කියලා. කියලා කටගන්ට ලැබුණේ නෑ රංජිත් සිඹලා පිටියේ කියනවා මේ ධන බද්දක් නෙවෙයිලු ගහන්න යන්නේ දීපල බද්දක්ලු. හොඳේ දීපල බද්දක්ලු. ධන බද්ද නෙවෙයි මේක දීපල බද්දක්. මේක යෝජනා වෙලා තියෙනවා අයියේ මේ කෙනතාවල මේක ඉතාම ප්‍රගතිශීලී බද්දක්. ගෙවිය හැකියාවකින් ගන්න බද්දක්. මේකට කිසිසේත්ම කෙනෙක්ගේ මේ සාමාන්‍ය දේපල තමන්ගේ නිවස වාහනය ඒ සාමාන්‍ය දේපලක් අයිති වෙන්නේ නැහැ. ඊට එහා ගිය සුවිශාල මට්ටමේ අපේ රටේ හැටියට සාපේක්ෂව දේපල පිළිබඳ තමයි අවධානය යොමු වෙන්නේ. සියඹලා පිටියේ දැන් හරි හරියට මේ රනිල් රාජපක්ෂ කූඩුවට වැටුණු ගිරවෙක් වගේ ඈ පෙත්තු බත් කෑවද කියලා අහපු ගමන් පෙත්ත බත් කෑවා කියන ගානට ඇද වැටිලා. හොඳේ මේ ගේන්ට යන දේපල බද්ද මොකක්ද කියලා බලන්ටම වෙනවනේ නේද ධන කියන වචනේ පැත්තක තියලා ඉතින් ඔය කියන හැටියට දීපලම බලමුකෝ නේද මොකද දැන් ඔය IMF එකට අනුව කියන බදු ගහලා අපිව චප්ප කරලා ඉවරයි මේ දේශපාලන පප්පලා ටික IMF අරිෂ්ඨය බීලා ඉන්නේ හොඳේ IMF අරිෂ්ඨය බීලා ඉන්නේ 16 වතාවක්ම IMF ගිහින් ගොඩ ගන්නට බැරි වුණු රට මේ පාර නම් ගොඩ ගන්නවා ගන්නවා ගන්නවමයි කියමින් නේද ඒ IMF අරිෂ්ඨ debut 16 වතාවක් IMF ගිය මේ සූර පප්පලයි වෙද පප්පලයි හොර පප්පලයි ඒ සෙට් එකම තමයි ඉතින් ඔය දැන් මේ පාරත් ඔළුවෙන් හිටගෙන ඉන්නේ හොඳේ හැබැයි උන්දලට අමතක වෙලා සර්ම ඇඳලයි ඔළුවෙන් හිටගෙන ඉන්නේ කියලා හොඳේ ඒ 16 වතාවක්ම ගිහිල්ලානේ මේ දැන් 17 වෙනි වතාවට ගියේ ජනතාව දැන් ඔහෙලා මේ හෙළුවෙන් හිටගෙන ඉන්නකොට අහක බලා ගන්නවා මොකද සමහරුන්ගේ අඹුඩයත් අර ගෝඨාභයගේ ගෝ හෝම් එක නැති වුණ නිසා හරිය අපි දන්නවා ඔව් රජ කාලේ ඉඳලා බදු ගැහුවා. ඒක හරි. හැබැයි රජු බදු ගහලා ඒවා යටිමඩි ගැහුවේ නැහැ. නමුත් ඉතින් හොඟාක් රජවරු සහ එයාලගේ දැසි දැස්සෝ ඒ උන්දලයි නේද? ඊළඟට අන්තපුර අඟණු ඒ සියලු දෙනාම ඉතින් මේ මැති ඇමතිලා ඒ ඔක්කොමලා හොඳට ඒ බදු වලින් සුර සැප වින්දා. හොඳේ. ඔව්. බදු ගහලා සුර සැප වින්දා. හැබැයි මේ සමහර රජවරුන් එහෙම සුර සැප විඳින ගමන් වැවුදා ගැබ් හැදුවා. හොඳේ. රටවැසියව කුසගි නැතිවෙන්නේ නැහැ. හරිද? රටම බංකොලොත් කරලා හූරගෙන කාලා රජුයි ඇමැත්තොයි මේ රජුගේ අඟනොයි එහෙම සැප වින්දේ නැහැ. හුඟක් වෙලාවට බදු එකතු කරනවා. ඒ බදු වලින් රජු ඇතුළු පිරිසත් සැප ගන්න ගමන් නේද? රටවැසියටත් බදු වලින් තුන් වේල කාලා ඇඳලා ඉන්න පුළුවන් රටක් හැදුවා. හොඳේ. ඔය රජ කතාව දැන් ඉවර කරමුකෝ නේද? ඊළඟට අපිට වැඩිම කාලයක් අපිව පාලනය කරලා බදු ගැහුවේ සුදු ජාතිකී ඉන්නේ නේද? උන්දලත් ගැහුවා ගහන එක ඇති වෙන්න බදු. හරිද? අද ඔය උදේට හුඟ දෙනෙක් මහා ආඩම්බරෙන් දුවන ඔය ටොරින්ටන් චතුරශ්‍රේ. හරිද? ඒකට නම වැටුනේ ඔය ටොරින්ටන් ආණ්ඩුකාරය නිසා. උන්දත් හොඳ බදුකාරයෙක්. හරිය සුද්දගේ කාලයේ තිබුණු හරි අපූරු බදු අතර නේද? සරප්පු බද්ද, බලු බද්ද, ස්තෝප්පු බද්ද, මරාල බද්ද ඒව හරි ජනප්‍රියයි. හරිය? ඊළඟට ඔය රජ කාලේ ඉඳලම තමයි මේ මරාල බද්ද ආවේ. නැතුව මේ සුද්දගේ කාලේ අමුතුවෙන් ගහපු එකක් නෙමෙයි. රජ කාලේ ඉඳලම මරාල බද්ද තිබ්බා. ඒ කියන්නේ මලමිනියටත් ගහපු බද්ද. ඒකට තමයි මරාල බද්ද කියන්නේ. මියගේ පුද්ගලයා භාවිත කළ උපකරණවල සිට ඔහු සතු දීපල තක්සේරු කරලා කොටස් කරලා රජයට පවර ගන්නවා. ඒකට තමයි මරාල බද්ද කියන්නේ. මියගේ පුද්ගලයාට කාත් කවුරුත් නැත්තම් ඉතින් සියලුම දීපල වත්කම් රජයට. හොඳේ. දැන් ඇත්තටම මේ දීපල සහ ධනය කියන වචන දෙක බේරුම් කරගෙන ඉමුකෝ හරිය මොකද ඔය සියඹලා පිටියේ කියන්නේ ගහන්ට යන්නේ දීපල බද්දක් කියලානේ 1979 අංක 28 දරන දේශීය ආදායම් පනතේ 43 වෙනි වගන්තියට අනුව ධනය යනුවෙන් අර්ථකථනය කරලා තියෙන්නේ කවර හෝ ආකාරයක චංචල හෝ නිශ්චල දීපල කියලායි හොඳේ ඒ කියන්නේ යාන වාහන සහ ඉඩකඩම් නිවාස ඒව තමයි මෙහෙම හඳුන්වලා තියෙන්නේ දැන් සියඹලා පිටියේ කියන ආකාරයට බැංකුවල තියෙන වත්කම් වලට විතරයි ඒ අනුව නේද ආයේ බදු අදින්නේ නැත්තේ ඒ වට ඉතින් ආයේ ගහන්න බද්දක් තියෙනවා ඊතුරු වෙලා නේද ගහලා තියෙන්නේ ආයි නැති වෙන්නම හොඳේ හොඳයි ඔය ධන බද්ද හරි දීපල බද්ද හරි මොකක් හරි කමක් නැහැ අලුතින් ගේන්න හදන බද්ද හරිද දැන් ඔය කියන විදිහට නිවාස යාන වාහන ඉඩකඩම් වලටනේ වදින්නේ නේද සියඹලා පිටියට අනු හුඟාක් මේ ලොකුම ධනවතුන්ටලු ගහන්නේ ගහලා මේ පොඩි මිනිහට මාර සහනයක් වෙනවලු ඒක
එක්ක ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ සරදියෙල් එක්ක එකතු වෙලා මහා පරිමාණ වත්කම් ඇති ආ අයගෙල්ලු මේ බදු ගන්න. ඒ අරගත්තාම ඉතින් දුප්පත් මිනිස්සුන්ට මගේ අපොච්චියේ හෝගාලා සහන ලැබෙනවා නේද? අපි නිකන් හිතමුකෝ හෝටල් තුනක් ඇති මිනිහෙක් කියලා. හෝටල් කියන්නේ 5 star හෝටල් නෙවෙයි හොඳේ. ඔය මේ නිකන් රයිස් ඇන් කරි විකුණන හෝටල් ඈ. එහෙම තුනක් අයිති කෙනෙකුගේ ගොඩනැගිලි ඉඩකඩම් වලට අපි හිතමු කොහෙලා දැන් ඔය අලුත් බද්ද ගැහුවා කියලා. දැන් අයිතිකාරයා මොකද කරන්නේ? ඈ අයිතිකාරයා මේ වෙස්සන්තර රජුරුවයි නෑ. මිනිහා ඒ බද්ද බත් පැකට් එකේ ඉඳලා ප්ලේන්ටිය දක්වා විභජනය කරනවා. බෙදලා දෙනවා. හරිද? ඒක තමයි අන්තිමට ඔය කොහොම ගැහුවත් වෙන්නේ. හොඳේ. අනික මොකද ඉතින් ඔහෙලා ගහන බදු වලින් රට හැදුවයි හිතාදා ගන්නටවත් නේද? කෝටිපති අරක්කුකාරින්ටයි මහ ව්‍යාපාරිකින්ටයි රුපියල් බිලියන ගණන් බදු වලින් පැන්ලෑන්ට දීලා තියෙනවා. හරිද? අය කරගෙන නැති බදු ප්‍රමාණය මතක් කරන්ද නිකන් ආසාවට වගේ ඔය රමේස් සහ ලෙගසි පරිගණක පද්ධතියට අදාළව සමස්ත හිඟ බදු හා දඩ පොලි ආදායම දර මතක තියාගන්න හිඟ බදු දඩ හා පොලි ආදායම රුපියල් කෝටි 21140ක් රුපියල් කෝටි 21140ක් අය කරගෙන තිබුණේ නැහැ. හොඳේ. එහෙම තියාගෙන මේ තවත් කොහෙන් හරි ඔයලා ඌරගෙන කන්ට හදන්නේ තමුන්ලට මේ බදු වලින් සැප විඳින්නටම කියලා තමයි අපිට නම් කියන්න තියෙන්නේ. හොඳේ. ඔය අලුත් බද්දට ත්‍රිරෝද රත මෝටර් රත යතුරු පැදි ඇතුළත් කළොත් ලুকু ගානක් හොයාගන්න පුළුවන්. හරිය BMW V8 තියෙන ඉතින් ඔහෙලට විතරයිනේ නේද? ඔහෙලා ටික දෙනයි ඉන්නේ ඔය 225 ඇතුළේනොත් ටික දෙනෙක් වයින් කරපුවාම නේද 200ක් විතර කියමුකෝ. ඔහෙලට විතරයි අර ලুকু වාහන තියෙන්නේ. ඒ පොඩ්ඩට ගහන එක අපරාධනේ නේද? එහෙම පොඩි වාහන තොගයකට නේද? ඒ වගේම තමයි දැන් ඔය කොළඹ ගත්තොත් මහ විශාල නිවාස තියෙන්නේ ටිකයි. හරිය ඔය දීපල බද්ද පැල්පත් වලට ගැහුවොත් කොළඹ වැඩිම තියෙන්නේ පැල්පත්. පැල්පත් වලට ගැහුවොත් ගොඩේ ගොඩ. හරිද? ඕ ඒ නිසා ඔන්න අපි යෝජනා කරනවා ඔය දීපල බද්ද ගහනකොට පැල්පත් එහෙමත් බලලා පැල්පත් බද්ද කියලා ඒක වෙනස් කරලා නැත්තම් තව කෑල්ලක් ඒකට එකතු කරලා බදු ගැහුවොත් ඔහෙලටත් රටටත් බඩුම තමා කියමින් ඕන් අද ටෙලිවැකියේ අවසන් කරනවා මේ අම්මලගේ දෙතනේ කිරටත් බද්දක් ගැහුවොත් තවත් BMW ටිකක් එහෙම ගන්න පුළුවන්. හොඳයි. ආන්දෝලනාත්මක ඖෂධ ගනුදෙනුව ගැන ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ලිපියක් බාර දුන්නා. මේ අතර ළමා මන්දපෝෂණය සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන ඉදිරිපත් කර තිබෙන සංඛ්‍යාමය වාර්තාවලින් රටේ සැබෑ තත්ත්වය අනාවරණය වන්නේ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් පවසනවා. ඒ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවකදී සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ආන්දෝලනයකට තුඩු දී ඇති ඉමියුනෝග්ලොබියුලින් වංචාවට අදාළ වරදකරුවන් එළපෙන 16 වනදාට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාළිකාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය පසුකියතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරින්ගෙන් ප්‍රකාශද සටහන් කරගෙන තිබෙනවා. මෙම වංචාව සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන නියෝජිතින් අද යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිපියක් බාර දුන්නා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විශේෂම අධිකරණ අමාත්‍යවරයාට සහ පොලිසිය භාර අමාත්‍යවරයාට කියනවා කරුණාකරලා මේ පැමිණිලි සම්බන්ධව අපක්ෂපාතී පරීක්ෂණයක් කළා මහජනතාව බලාපොරොත්තු වෙන යුක්තිය ඉෂ්ට කරන්න වහා පියවර ගන්න. අපි ඒ වෙනුවෙන් අඛණ්ඩවම මේ විදියට වෘත්තීය සමිතියා සිවිල් සංවිධාන විදියට ජනතාව දැනුවත් කරමින් මේ අරගලය සහ සටන ක්‍රියාත්මක කරනවා. උසාවියට කරුණු වාර්තා කළා මේ 16 වෙනිදාට පෙර ඔවුන් අත්අඩංගුවට අරගෙන ඉදිරිපත් කරන්න කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කියලා තියෙනවා. හැබැයි රජයේ ප්‍රබල හදිසි හස්තයක් විසින් මෙන්න මේ පරීක්ෂණ කටයුතු නිද්‍රාශීලී විදියට ක්‍රියාත්මක ඒ වුණාට අපි අධිකරණය ගැන විශ්වාසයක් තියලා මෙන්න මේ ඉමෝග්ලොබින් වංචාව කූටලයක නාදපු නිලධාරීන්ට එරෙව්ව පරීක්ෂණ ආරම්භ කරන්න කියලා ඒවට සහයෝගය දෙන්න කියලා ජනාධිපතිවරයාටත් කියනවා අලුත් සෞඛ්‍ය අමාත්‍යවරයාටත් කියනවා. මේ අතර ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී අඩු මිල ලන්සුව ඇති සමාගම මගහැර වැඩිම ලන්සුව ඇති සමාගමට අක්ෂිකාච ප්‍රසම්පාදනයේ ලබා දීම සඳහා සෞඛ්‍ය මාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත පේවරගෙන ඇතැයි අදාළ ලිපිලේඛන සහිතව වෘත්තීය හා සිවිල් සංවිධාන අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ අනුව ඊට අදාළ විමර්ශන ආරම්භ කිරීමටයි අල්ලස් කොමිසම තීරණය කර ඇත්තේ. එහි සාක්ෂි විභාගය හෙට සිට ආරම්භ කිරීමට නියමිතයි. මේ අතර ළමා මන්දපෝෂණය සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන ඉදිරිපත් කර තිබෙන සංඛ්‍යාමය වාර්තාවලින් රටේ පවත්නා සැබෑ තත්ත්වය අනාවරණය වෙන්නේ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් පවසනවා. ඒ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී
ඒ අනුව ළමා මන්ද පෝෂණය සම්බන්ධව පවතින නිවැරදිම දත්ත අයවැයට පෙර කාරක සභාව වෙත ලබා දීමට කටයුතු කරන ලෙසත් ඒ ඔස්සේ ළමා මන්ද පෝෂණය තුරන් කිරීම සම්බන්ධයෙන් පොදු යෝජනාවලියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවකාශය සැලසෙන බවත් කාරක සභාව නිලධාරීන්ට පෙන්වා දුන්නා. කාලින් කාලෙට නැතිබැරි මිනිසුන්ව හූරගෙන කන අමාරුවේ දාන ක්‍රම එළියට එනවා. කලක්ෂුත්‍ර මූල්‍ය ණයකරුවන්ගේ ග්‍රහණයට හසු වය සියති විනාසාගත්තා. දැන් ඔන්ලයින් ණය දෙන්නන්ටත් හසු වෙලා. ඔබට ඉක්මනින් ණය මුදලක් ලබා ගැනීමට අවශ්‍යද? ඔබට ඉක්මනින් ණය මුදලක් ලබා ගැනීමට අවශ්‍යද කියලා අද ජංගම දුරකථනවලට නිරන්තරයෙන්ම පණිවුඩ ලැබෙන්නට පටන් අරන්. ඒ වගේම ඊටාම ඉක්මනින් ණය මුදල ලබා ගන්නත් පුළුවන්. බැංකුවකින් ගන්නවා වගේ නෙවෙයි. ડોකියුමන්ට්ස් නැහැ. ඇප් එකක් ඉන්ස්ටෝල් කරගන්න විතරයි තියෙන්නේ. රුපියල් 10000 සිට ලක්ෂය දක්වා ණයත් ලැබෙනවා. මේ ඇප් එක ඉන්ස්ටෝල් කිරීමත් එක්ක ඔබේ ජංගම දුරකථනයේ සියලු තොරතුරු මේ පුත්කලින් අතට යනවා. අන්තිමට ඔබට ණය ගෙවා ගන්න බැරි වූ විගස ඔබේ දත්ත භාවිත කරමින් තර්ජනය කිරීම ආරම්භ වෙනවා. මේ ණය උගලට අහු වෙන්න එපා කියලා ණය සහනදායක මණ්ඩලීය දෙපාර්තමේන්තුවේ ලේකම් සුභාෂිනී දයානන්ද ඉල්ලා සිටිනවා. ඇත්තටම අපි ණය දෙන ආයතනයක් නෙවෙයි. ණය සම්බන්ධයෙන් ප්‍රශ්න පැන නැගුණාම දෙගොල්ලෝගෙන් ලා සමතක ණයතනය. ළඟදී ඉඳන් අපි නිරීක්ෂණය කරනවා. ගොඩාක් කෝල්ස් එනවා අන්තර්ජාලය හරහා ගත්ත ණය සම්බන්ධයෙන්. අන්තර්ජාලය හරහා අපිත් දකිනවා විවිධ තැන්වල තියෙනවා 20000 50000 ඒ වගේ විවිධ ගණන් ණය සපයනවා කියලා. සාමාන්‍යයෙන් ණයක් දෙනකොට ඕන කෙනෙක් ඇපයක් තියාගෙන දෙන්නේ. නමුත් මේකේ විශේෂත්වය තමයි කිසිම ඇපයක් තියාගෙන නෙවෙයි සුළුසුළු ණය මුදල් ප්‍රමාණවල් දෙන්නේ. මේ කතා කරන අය කියන විදිහට ඒ ණයට ඉතා විශාල පොලියක් අය කරනවා. සහ ඒ ණය ගෙවා ගන්න බැරි වුණාම ඒගොල්ලෝ විවිධාකාරයේ තර්ජන කරනවා. ඔෆිස් වල ලැජ්ජා කරනවා. Facebook නම් ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න ඔක්කොටම මෙයා ණය අරන් මග අරින්නෙක් බවට පණිවිඩ යවනවා කියලා තර්ජන කරනවා. එහෙම හරියට මේ ණය දෙන්න ලියාපදිංචි වෙන්න එපා. අවසරයක් ගන්න එපා. ණය නිසි ලෙස අය කරගන්න ක්‍රමයක්වත් නැහැ උතනදී. 20000ක් 50000ක් වගේ අය කරගන්න ඒගොල්ලන්ටත් පාඩුවිනේ. උසාවියන එක හරි සමත මණ්ඩලය යන එක හරි. ඒගොල්ලෝ ඒ හින්දා අර විදියට මිනිස්සු බය කරලා තමයි ගන්න බල. ඉතින් අපිට කියන්න තියෙන්නේ ජනතාවට කොයි විදිහෙන් හරි ණයක් ලබා ගනිද්දී Tamanට ඒක ගෙවන්න හැකියාව තියනවාද කියන එක සලකලා බලලා ඒක ලබා ගන්න. ඒ වගේම පහසුවෙන් ලැබුණා කියලා අවිධිමත් ණය ලබා ගන්න. යලිත් දේශීය පුවත්. ෂියන් 6 චීන නෞකාව මෙරට බටහිර මුහුදේ සිදු කරන පරීක්ෂණ කටයුතු අද සහ හෙට සිදු කිරීමට නියමිතයි. ඒ නාරා ආයතනයේ සහ නාවික හමුදා නිලධාරීන් එක්වයි. ෂියන් 6 චීන පර්යේෂණ නෞකාව පසුගිය 25 වනදා කොළඹ වරායට ළඟා වුණා. ඒ අනුව චීන පර්යේෂණ නෞකාව මෙරට බටහිර මුහුදේ සිදු කරන පර්යේෂණ කටයුතු අද ආරම්භ කළා. එම පර්යේෂණ කටයුතු හෙටත් සිදු කිරීමට නියමිතයි. නාරා ආයතනයේ සහ නාවික හමුදා නිලධාරීන් එක්වයි අදාළ පර්යේෂණ කටයුතු සිදු කරන්නේ. ෂියන් 6 චීන පර්යේෂණ නෞකාවට අදාළ පර්යේෂණ අද සහ හෙට යන දෙදින තුල සිදු කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පසුගියදා අවසර ලබා දුන්නා. මෙම පර්යේෂණයට අදාළව නෞකාවේ තාක්ෂණ යුදා ගනිමින් බටහිර මුහුදේ ජල සාම්පල ලබා ගැනීමට නියමිතව තිබෙනවා. මෙම පරීක්ෂණ කටයුතු සඳහා නාරා ආයතනයේ නිලධාරීන් සිව් දෙනෙකු සහ නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙකු සහභාගී වීමට නියමිතයි. රටට ආයෝජකයින් ගෙන ඒමට නම් ආයෝජන අවස්ථා පුළුල් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ සඳහා ප්‍රශස්ත යෝජනා රැසක් ඉදිරිපත් කිරීමට විපක්ෂ නායකවරයා පියවර ගත්තා. ඔහු මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ ව්‍යාපාර සම්බන්ධ කාරක සභා රැස්වීමේදී. දැන් ආයෝජනය ප්‍රවර්ධනය කරන්නනේ මේ ඔක්කොම කරන්නේ. කියන්නේ ආයෝජකයාට හිතකර වාතාවරණය. කරුණාකර මතක තියාගන්න ආයෝජකයා මේ රටට ගෙන්නන්නට අපි කටයුතු කරනවා වගේම ආයෝජකයා පිනට ඉන්නේ නැහැ. එතකොට ආයෝජකයා බලනවා වටා පිටාවල තියෙන රටවල්. ඒතර ඒගොල්ලෝ බලනවා රයිට් අපි කිව්වොත් හරි මෙන්න ශ්‍රී ලංකාවේ ප්ලෑන් එක. ඒගොල්ලෝ බලනවා Singapore, Malaysia, Vietnam, Cambodia, India. මම යෝජනා කරන ඔබතුමාට ඒ කියන්නේ productivity and innovation කියන්නේ නිෂ්පාදන ධාරිතාවය සහ නව නිර්මාණ හැකියාව. Employment and job quality කියන්නේ මෙන්න කරන රැකියාව සහ ඒ රැකියාවේ ගුණාත්මක භාවය. Skills කියන්නේ නිපුණතා. Gender equality, gender parity කියන්නේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය. Carbon footprint කියන්නේ ඒක environmental indicator. පාරිසරික indicator. මෙන්න මේ indicators ටික අපි හදාගත්තොත් මේවයින් අපි ඉහළ තැනකට ආවොත් ඒගොල්ලෝ මේව බලනවා. මේ මේ sensitive indicators ගැන
අවධානය යොමු කරන්න කියලා මම යෝජනා කරනවා. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහ බැංකු මංකොල්ලේ දිහා ඇස්කන් පියාගෙන බලාගෙන හිටපු නායකයෙක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යවසම් පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් මෙමිනොයි. ගිය සතියේ ජනාධිපතිවරයා ජදිව විවේචනය කරන අපි දැක්ක. මම කතා කරේ ඇමති මාරුව සම්බන්ධයෙන් නෙමෙයි. මම මේ අවස්ථාවේ කතා කරේ වැවිලි කර්මාන්ත අමාත්‍ය දුරය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකුට නොදී වෙනත් අයෙකුට ලබා දීම සම්බන්ධයෙන්. ඒ වගේම මම කිසිම අවස්ථාවක ඉල්ලා සිටියේ නැහැ ඇමති මණ්ඩලය වැඩි කරන්න කියලා. මම කිසිම අවස්ථාවක ප්‍රකාශ කර සිටියේ නැහැ ඇමති මාරුව සම්බන්ධයෙන් අපේ විරෝධයක් තියෙනවා කියලා. ඔබතුමාගේ මෙන්න ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු කිව්වා අපි අයවැයේදී බලාගමු කියලා. ඒක වෙනස් වෙනවද දැන් ඉස්සරහට? ඇමති මාරුවක් වගේ දෙයක් ඒ සම්බන්ධයෙන් අපේ විරෝධය අපි ප්‍රකාශ කරා. අපේ විරෝධය ජනාධිපතිවරයා තේරුම් ගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. වටේ ඉන්න බුද්ධිය නොමැති අය තේරුම් නොගත්තාට ජනාධිපතිතුමා තේරුම් ගන්න ඇති කියන විශ්වාසයක් අපේ තියෙනවා. දැන් විපක්ෂෙන් පවා කියන ඔබතුමාලගේ කොන්දක් තියෙනවා නම් විපක්ෂව මේ විරුද්ධව ඡන්දෙ දෙන්න කියලා ආයවැයට. ඉතින් ඔබතුමාලා දැන් එක සැර එක එක වෙලාවට එක එක ඒවනේ කියන්නේ. ඔබ කියන ආකාරයේ කොන්දක් නම් එහෙමනම් අපි අර එදා ගෝල්ෆේස් අරගලේ හිටපු තරුණයෝ 2000ක් මරලා අදත් අපේ ජනාධිපතිවරයෙක් මේ රටේ ජනාධිපතිපතිව වාඩි කරලා තියන් ඉන්න තියුණා. නමුත් අපි මේ රටේ තීන්දුව తీරන ගන්නේ අපේ කොන්ද විතරක් නෙමෙයි. ඒ වගේම තමයි වර්තමාන ජනාධිපතිවරයා කියන්නේ පහුගිය යහපාලන රජයේ වෙලාවේ මහ බැංකුවේ මහ මංකොල්ලයක් වෙද්දී ඒක දිහා ඇස්කන් පියාගෙන බලන් හිටපු නායකයෙක්. ඉතින් ඒ වගේ ජනාධිපතිවරයෙක් ජනාධිපති කරේ ඇයි කියලා ප්‍රශ්නයක්. ඒක තමයි මම ඔබට පැහැදිලිව කිව්වේ. මේ අවස්ථාව මලට හොඳ නැහැ නේ හැමුණොත්. ජනතාව ආයිත් හිතනවනේ දෙපාරක් එතකොට පොදු ජන පෙරමුණ ගැන. මේ රටේ ඒ අවස්ථාවේදී තිබුණේ නීති ආධිපත්‍ය කඩාවැටීමක්. ඒ ආදි නීති ආධිපත්‍ය කඩා වැටෙන්න ත්‍රස්තවාදයට මුහුණ දී හැකි නායකයෙක් මේ රටට අවශ්‍ය වෙලා තියුණා. ඒ කියන්නේ ලේකම්තුමා මේ අවස්ථානුකූලව රනිල් වික්‍රමසිංහ මහත්මයා භාවිතා කරා කියන කතාව අපිට කියන්න පුළුවන්ද? නැහැ, අපි ඒ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමා සම්බන්ධයෙන් නෙමෙයි හිතුවේ. අපි ඒක වෙලා හිතුවේ රට ගැන. ජනාධිපතිවරණයට මුහුණට මුහුණ සටන් කිරීමට ජාතික ජනබල වේගයේ සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ පාත දුම්බර ප්‍රදේශයේ පැවති ආසන සමුළුවට එක් වෙමිනොයි. ජාතික ජනබල වේගයේ පාත දුම්බර ආසන සමුළුව ඊයේ පැවැත්තුණා. මමයි ජනාධිපති කියලා චණ්ඩිය වගේ ඉන්න බෑ. ජේ.ආර්. ජයවර්ධනට මීට වඩා බලය තිබ්බා. හයෙන් පහක බලයක් තිබ්බා. ජේ.ආර්.ටවත් බැරි වුණා ජනාධිපතිවරණේ කල්දා. එයා පාර්ලිමේන්තුව කල් දැම්මා. හයම් පහක් බලයේ තිබිච්ච මාමණ්ඩිටත් බැරුණ ජනාධිපති ඡන්දෙ කල් දාන්න වළක්වන්න. එනිසා බෑනෝ ඔහෙට කොහොමත් බෑ. අපේ රටේ ආණ්ඩුකම ව්‍යවස්ථාව මූලික නීතිය ඒක අනුව ඡන්දේ ජනාධිපති වර්ණය ලබන අවුරුද්දේ නොවැම්බර් මාසෙට මාස දෙකකට කලින් තියන්නම වෙනවා. අපි සූදානම් මේ ඡන්දේ හරියට මූණට මූණ සටන් වදින්. ජනාධිපතිවරණය කල් දාන්න ලෑසි වුණොත් අපි රාජ්‍ය සේවයේ පෞද්ගලික අංශේ ව්‍යාපාරික ප්‍රජාවේ මේ රටේ සියලු බලවේග එකතු කරගෙන උබලා යටතේ කවුද රනිල්ල රාජපක්ෂලා යටතේ තවදුරටත් අපි වැඩ කරන්න තොපි ඵලයව් ඊට පස්සේ අපි වැඩ කරනවා ඩබල් එකේ සාමාන්‍ය ගාන්ට නෙමෙයි. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන් මේ සැලසුම් කරන්නේ 2024 අයවැයලේ. ඉතින් මේක කවුරු හරි පරාජය කරනවා නම් මේ පරාජය කරන්නේ අයවැයලේක නෙමෙයි ශ්‍රී ලංකාව මේ පරාජය කරන්නේ. අයිසින් කරපු අයවැයලේක ප්‍රතිපත්තියෙන් අපි අයින් වෙන්න ඕනේ. කෝටි ලක්ෂයක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු එකතු කරලා නැහැ. ඒ වගේම රේගු දෙපාර්තමේන්තුව කෝටි 5800ක බදු එකතු කරලා නැහැ. මුදල් අමාත්‍යාංශයේ අපිව එහෙන් මෙහෙන් හැමතැනින්ම උරන් කරනවා. හැබැයි රේගුවට ලොකුම පොල්ල දෙලා තියෙන්නේ මුදල් අමාත්‍යාංශයේ ජනාධිපතිතුමා. ඊළඟට මේ හොඳ සුරාබදු වලට හොඳ ප්‍රසිද්ධයි එතනෝල් වලට සමාගම් කීපයක් විසින් කෝටි 6500ක බදු පොලු තියලා තියෙනවා. විදුලි බලය, ඉන්ධන, ගෑස්, වතුර මේවායේ මිල දිගින් දිගටම වැඩි කරනවා මිස වෙන කිසිම විසඳුමක් රජයට නැතිනම් එහෙනම් අපි පැහැදිලිව කියනවා ආණ්ඩුවක් අවශ්‍ය නැහැනේ. පළවෙනි වතාව විදුලි බිල වැඩි වුණා, දෙවෙනි වතාව විදුලි බිල අඩු වුණා, දැන් තුන්වෙනි වතාව විදුලි බිල නැවත වැඩිවීමක් තියෙනද? වැඩිවීම හොඳයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. අපි දන්නවා ජීවන තත්ත්වය අමාරුයි. නමුත් ඉතින් මේ වෙන විසඳුමක් නැති නිසා තමයි මේ වගේ තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නේ. මිනිසුන්ට ලයිට් කියන එක සුඛෝපභෝගී භාණ්ඩයක් නෙවෙයි. එතකොට මේක පාවිච්චි කරන්න බැරි තරම් මිල ඉහළ ගියාම වෙන්නේ ලයිට් ගත්තයි කියලා තියෙයි. හැබැයි ස්විච් එක දාන්න නැති මට්ටමකට පත් වෙයි. ගෝඨාභය මහත්තයා කාබනික පොර තරේ තියාගෙන දීපු එකත් අපි ඔක්කොම අනාගත්ත 69 ලක්ෂයක් ඡන්දේ ගත්තු ගෝඨාභය ජනාධිපතිතුමා අර රැට්ට පැට්ට සුට්ට සූටික්ක බටික්ක චුට්ට නැට්ට ඔක්කොම එනකොට
මෙයා උන්ට බය වුණා. එන වෙලාවෙම දෙකේ දෙකේ පොල්ලෙන් දුනනම් හරිනේ. ඔය රයිල් මහත්තයා දෙන්නේ හොඳට. එන අයව බේරෙවෙන්න ආවනවා. කුල් ආල්ලනවා පොල්ලෙන් දෙනවා. හයිවාරු ගහන්න පුළුවන් ඕන තරම් අයට. මේමයි 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 කියලා. වැඩ වෙන්නටත් ඕනි. විසිල් ගහන්නත් ඕනි. බල්ටිය ගහන්නත් ඕනි. සමහර අයගේ විසිල් විතරයි. විසිල්ක බල්ටිය ගහන්න ගියාම කලිතමත් එක බිම. අද අවශ්‍යයි බල්ටි ගන්න මේ හොඳ බල්ටි ගහලා පෙන්නු. විදුලිය බිල වැඩි කෙරුවට රට පුරාම ගෝරිය කාංචනලා ඇඳගන්නෙම අදානි ලගේ සාරිය ඩිජිටල් කොට විකුණද්දිත් ගහන්නේ පම්පෝරිය මුම්බොන්නෙම ඡන්දේ දීපු මිනිසුන්ගේ රීරිය කාසල් රී සහ මෞසා කැලේ ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි ඇද හැලෙමින් තිබෙනවා. විමල සුරේන්ද්‍ර ජලාශයේද ඊයේ පස්වරුවේ සිට වාන් දමන බවයි වාර්තා වන්නේ. දැදුරුවේ වාන් දොරටු 6ක්ද විවෘත කර තිබෙනවා. නොවැම්බර් 3වනදායින් පසු වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි කාලකුරු විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. කසල්රි මෞසා කැලේ ජලපෝෂක ප්‍රදේශවලට සහ බිමල සුරේන්ද්‍ර ජලවිදුලි බලාගාර ප්‍රදේශවලට ඊයේ පසුරුවේ තද වැසි ඇද හැලී තිබෙනවා. මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කසල්රි ජලාශය පිටාර මට්ටමට අඩි 2යි අඟල් 9ක් දක්වා ආසන්න වී තිබෙනවා. මෞසා කැලේ ජලාශය පිටාර මට්ටමට අඩි 5ක් දක්වා ආසන්න වී ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවන් පවසන්නේ. එම ජලාශයන් දෙකෙහිම ජල ධාරිතාව ඉහළ යාමත් සමග බිමල සුරේන්ද්‍ර ලක්ෂපාන නව ලක්ෂපාන පොල්පිටිය සහ කැනියොන් ජලවිදුලි බලාගාරවල විදුලි උත්පාදනයේ උපරිම ධාරිතාවෙන් සිදු කරන බවද විදුලි බලාගාර ඉංජිනේරුවන් ප්‍රකාශ කළා. මේ අතර විමල සුරේන්ද්‍ර ජලපෝෂක ප්‍රදේශවලට ඇදහැරුණු වර්ෂාවත් සමග ඊයේ පසුරුවේ සිට විමල සුරේන්ද්‍ර ජලාශය වාන් දැමූ බවයි ජලාශ භාර ඉංජිනේරුවන් පවසන්නේ. මෙතර දැදුරු ඔයේ වාන් දොරටු 6ක් අඩි 4 බැගින් විවෘත කර තිබෙනවා. ඉන් තත්පරයකට ඝන අඩි 14000ක ජල ධාරිතාවක් නිකුත් කරන බවයි වාර්තා වන්නේ. දැදුරුවේ නිම්නයේ පහත් බිම් ප්‍රදේශවලට ඉදිරිපැය කිහිපය තුළ සුළු ගං වතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ. ඒ අනුව ඉදිරිපැය කිහිපය තුළ වාරියපුල, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ වස්නායකපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට අයත් පහත් බිම්වලට සුළු ගං වතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතිනවා. අද පසුරු දෙකෙන් පමණ පසුවත් දිවයිනි බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් මිලිමීටර 75කට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. දිවයිනේ අද දිනේත් කාලකුණික තත්ත්වය ගත්තම විශේෂයෙන්ම මේ ප්‍රභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ ඇතිවන වැසි තත්ත්වයන් තමයි නිර්මාණය වෙන්නේ. උතුරු පළාතත් පුත්තරම දිස්ත්‍රික්කයේ තැනින් තැන වැසි තත්ත්වයන් උදේ කාලේ නිර්මාණය වෙනවා. ඊට අමතරව දිවයිනේ සෙසු පළාත්වල අභ්‍යන්තර ප්‍රදේශවල සවස් ජාමයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුන් සහිත වැසි දිවයින පුරාම ඇති වෙනවා. ඇති වෙලා රාත්‍රී කාලයේ වෙනකොට තමයි මේවා වෙරළබඩ තීරයේ දක්වා පැතිරලා යන්නේ. නොවැම්බර් මාසයේ 3වෙනිදාන් පස්සේ සාමාන්‍යයෙන් අපිට දැනට පේනවා විශ්ලේෂණවල වර්ෂාපතනයේ වෙනස් වීමක්, වැඩිවීමක් අපේක්ෂා කිරීමේ හැකියාවක් තියෙනවා. මහියංගනේ සිට 18 වංගුව හරහා නුවර මාර්ගයේ අධික මීදුම් සහිත කාලගුණ තත්ත්වයක් පවතින බව වාර්තා වෙනවා. යලිත දේශීය පුවත් මිල්කෝ ආයතනයේ සේවකින් කෑම පැයේදී විරෝධතාවයක නිරත වුණා. සේවක වැටුපා දීමනා කප්පාදුවට එරෙහිවයි මෙම විරෝධතාවය පැවැත්ුණේ. මිල්කෝ ආයතනයේ සේවකයන් අද දිවා ආහාර වේලාවේදී විරෝධතාවයක නිරත වුණා. සේවකයන්ගේ වැටුපා දීමනා කප්පාදුව මෙම විරෝධතාවයට හේතු වී තිබුණා. සභාවතුමා දිගින් දිගට මාස 18ක් තිස්සේ අපිට කිසිම ඉල්ලීමක් දුන්නේ නැහැ. අපි දැන් කප්පාදු කළා. මොකද අපි සාකච්ඡා මාගේ විසන්න හැදුවට එතුමා කවදා හිටෙන්ට ආවේ නැහැ. අපිට ඉතිහාසයේ පළවෙනි වතාවට අපිට ලබා දුන්න හැම්බර් එක නැවැත්තුවා මේ සභාපතිතුමා. ලබා දෙන නිවාඩුපඩිය ලබා නොදුන්නා නෙමේ නිවාඩුපඩිය ඇත්තට මං කොල්ල කෑවා. ඒක නිසා අපි කරුණා කරලා කියන්නේ මෙතුමාට මෙතනින් ඉල්ලා අස්සලා යන්න කියලා. සභාපතිතුමා වහම මේ තන්ත ඉල්ලා අස්සලා සුදුසු සභාපති පත් කළා. කපන ලද සේවකයන්ගේ සියලු අයිතිවාසිකම් ලබා දෙන්න කියලා තමයි ඉල්ලා සිටි. මේකට නිසි විසඳුමක් ලැබුණ නැත්නම් හෙට දවසේ පැය 8කට යන්න පුළුවන්. අපි ඉදිරියට දිගන කර්මාන්ත අඹේවිල කර්මාන්තවල
පොළොන්නරුව කර්මාන්තශාලාවල සමස්ත සේවකයන් මේ විරෝධතාවය දක්වනවා. අහනවා සභාපතිතුමාගෙන් අද ලැජ්ජාවක් ඇතුවද මිල්කෝ සමාගමේ පුටුවට ඇවිල්ලා වාඩි වුණේ කියලා. කම්කරු කොමසාරිස්තුමා නියෝගය දුන්නේ නියෝගය අද අවසන් වෙනවා. හැබැයි ඔබතුමා අද මේ තීරණය දීලා ගියේ නැත්නම් ඉදිරියේදී මේ සියලුම කර්මාන්තශාලා බස්සනවා අපි. ඔවුන්ට මේක කරන්න බැරි නම් කරුණා කරලා මේ පුටුවෙන් ඉවත්ලා යන්න. ලාභ ලබන ආයතන තමයි මෙතුමා ඇවිල්ලා බාරගත්තේ. නමුත් අවුරුද්ද යනකොට දැන් ඕඩි එක 1600ක් වෙලා තියෙනවා. මිලියන මේ ආයතන විනාශ කර හොරා කාලා මේ තත්ත්වෙට පත් වෙලා තින්නේ. අපි ඇත්තටම ඉවසුවා වැඩි. අපි ඉස්සරහට එයාට අනතුරුවන් කරනවා. කරුණා කරලා මේක දාලා යන්න නැත්නම් අපි ගහලා බන්නනවා. සිය ගැටළු සඳහා විසඳුම් ඉල්ලමින් මධ්‍යම පළාතේ ගුරු සහායකින් අද මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යෝගමගේ මුණ කැසීමට පැමිණියා. මධ්‍යම පළාතේ ගුරු සහායකින් 146 දෙනෙකු පමණ සිටිනවා. ඔවුන් වසර 3ක සේවා පුහුණුවක් අවසන් කර ඇති බවයි වාර්තා වන්නේ. ඔවුන්ගේ මාසික දීමනාව රුපියල් 10,000ක්. අවුරුදු 3ක් ගෙවී ගියත් තවමත් ස්ථිර සේවයේ අනුයුක්ත කරේ නැතිකම පිළිබඳව සාකච්ඡා කිරීමටයි මෙම ගුරු සහායකින් අද මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා මුණ ගැසීමට ගියේ. උඹලට කැමති නම් දෙනවා නැත්නම් නිකන් එන යනෝ යන්න එළියට කියපු ගම අපි අකුලගෙන එනවා. ඒකයි තියන්නේ. පළාත් දෙක කරන් කියලා මොකද්ද බලාපොරොත්තු? ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්න. අපි රටට කියන්න. ජනාධිපතිතුමාට කියන්න. ඒතර කියන ප්‍රකාශය ඔබතුමා මෙතනට ඇවිල්ලා කියන්නේ ඉවරයි. දැන් ආණ්ඩුකාර අර ගියේ ළමයිට කොහොමද බැනලා ඉලෙව්වේ කියලා. අද රුපියල් 10,000කට වත්තක වැඩ කරන දරුවන්ගේ ළමයි ඉන්නේ. අවුරුදු 200ක් අම්මල රාත්‍ර සූරං කෑවා. දැන් මොනවද කරන්නේ? දරුව සූරං. අවසානයේදී නියෝජිතින් කණ්ඩායමකට ආණ්ඩුකාරවරයා මුණ ගැසීමට අවස්ථාව ලැබුණා. වේකන්සි සෙන විදියට නේද පුහුණුව ලබලා ඉවරුණාම අපිට පුරප්පාඩු තියෙන විදිහට පෙන්ෂන් යන ගානට අපි කලබලලා පඩි දෙනවා නැත්නම් පඩි නැතු ඉන්නවා ආණ්ඩුවක් මම දැන් මේ වෙනකොට වාදාරින්ම පුරප්පාඩු නෑ මම ප්‍රශ්නේ කතා කරන්නේ මම දන්නව ප්‍රශ්නේ ඔයාට වැඩිය ඔයා සංගමයක් හැටියට ඇවිල්ලා උනත් මේක ගියසරෙන් දාවන්නේ මම සංගම් එන්න ඕනත් නැහැ මම ප්‍රශ්නේ විසඳනවා කියලා මම ප්‍රශ්නේ නෑ මම ප්‍රශ්නේ විසඳන්න ඇවිල්ලා ඉන්නේ ආණ්ඩුකාරවට හැටි ප්‍රශ්න තියා ගන්න නෙමෙයි දැන් මේගොල්ලොන්ට 10,000යි පඩිය හරි ඒකට අපි දන්නව 10,000යි පඩියෙන් බෑ ඒක අපි පිළිගන්නවා දැන් මේ වෙනකොට දැසත් කරනකොට ඉඳ තිබ්බනේ මේගොල්ලන් පුළුව නෑ එහෙම බෑ ඒක අමාත්‍යංශ තීර සංඛ්‍යාව දුන්නේ නෑනේ බලන්න නෑ අපිට දීලා තියෙන්නේ අපිට සංඛ්‍යාව දීලා තියෙන්නේ ඒ ගාන්ට ගන්න උපාධිධාරීන් බදව ගන්න මිස මේ ගුරු සහායකයන් බදව ගන්න නෙවෙයිනේ ඔබතුමා පටලවා ගන්න මෙච්චර දේ දිනුවක් කියලා දිනා ඔබතුමා පටලවා ගන්න එපා මේ දෙක මෙච්චර ගුරු ඉගියා තියෙදි 146ට පත් වෙන දීම තවත් ප්‍රමාද කළ දිනා ආණ්ඩුකාරතුමා පිළිගන්නවා පළාතේ ගුරු හිඟයක් තියෙනවා ඒකට මධ්‍යම ආණ්ඩුවෙන් අවසර දීලා තියෙන්නේ ගුරු හිඟයට වැටුප් ගෙවන්න පුළුවන් ප්‍රමාණයක් නරුව බඳව ගන්න කියලා අපේ ඉල්ලීම උනේ දෙසැම්බර් 31ට පෙර මේ ගුරු සහායකයන් 146 දෙනා ශ්‍රී ලංකා ගුරු සේවයට බඳව ගත යුතුයි ආණ්ඩුකාරතුමා මෙතෙන්දී එකඟතාවය පළ කරා ජනවාරි මාසේ පත්වින් සියලු දෙනාටම ලබා දෙනවා කියලා දැන් රටවට අපුවක් කිහිපයක් හැටියෙ දුම්රිය ගමන් වාරයේ දහසයක් පමණ අද දිනේ අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. අතිකාල දීමනා නොගෙවීම හේතුවෙන් දුම්රිය නියාමකවරුන් සේවයට වාර්තා නොකිරීම මීට හේතුව බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. දම්මේ ඇලපාත මුදලින්දාරාම බුදුරස් විහාරස්ථානයේ විහාර මන්දිරය විවෘත කිරීම අද සිදු කෙරුණා. විහාරාධිපති හිමියන්ගේ අනුශාසනා පරිදි මෙය විවෘත කර ඇත්තේ මෞපිය ගුරු උපහාර පිණිසයි. මෙම අවස්ථාවට රාජ්‍ය මාත්‍ය ජානක වක්කුඹුරද එක්ව සිටියා. හෝටන් තැන්නට පිවිසීම සඳහා ඩයගම් ප්‍රදේශයෙන් ආරම්භ කළ නව පිවිසුම් දොරටුව විවෘත කිරීම පසුගියදා සිදු කෙරුණා. ඒ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්‍යාරච්චිගේ ප්‍රධානත්වයෙන් ඊට සමගාමීව ප්‍රවේශ පත්‍ර කාර්යාලයද විවෘත කළා. මොන්සූන් කුසලාන 2023 කාන්තා පිරිමි විවෘත ගෝල්ෆ් තරගාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවය පසුගියදා පැවැත්වුණා. ඒ ගුවන් හමුදාපති එයා මාෂල් උදේනි රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඊගල් ගෝල්ෆ් ලින්ක් විසිනුයි මෙය සංවිධානය කර තිබුණේ. ඒ දෙවන වරටයි. තුර්කි ජනරජ ඔවුන්ගේ සියවෙනි සංවත්සරය ඊයේ සමරනු ලැබුවා. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා අන්කාරා තානාපති කාර්යාලය සුබපැතුම් එක්කලේ මෙලෙසින්. මහරගම අපේක්ෂා රෝහලේ ළමා ඒකකයේ දරුවන් වෙනුවෙන් අත්‍යවශ්‍ය ඖෂධ පිරිනැමීමක් පසුගියදා සිදු කෙරුණා. මතුගම ලියෝනයින්ස්, ලයන්ස් ක්ලබ් ඔෆ් පස්තුන් කෝරලේ සහ කොලඹෝ ටී ටේස්ටර්ස් එක්සලන්ස් සිංහ සමාජයේ එක්වයි මෙය සංවිධානය කර තිබුණේ. කොරියාවේ රැකියාවකට යවන බව පවසා රුපියල් 33,50,000ක මුදලක් වංචා කිරීමක් සම්බන්ධයෙන් නියාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගිනුයි. ගලින් බිඳුනුවෙව නගරයේ වෙළඳසැලක අද ගින්නක් හටගෙන තිබුණා.
වන පරිසර සංවිධානය අතමස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක් සංවිධාන කර තිබෙනවා. එහි තවත් අදියරක් ජයශ්‍රී මහා බෝසමිඳුන් කේන්ද්‍ර කර ගනිමින් අද පැවැත්වුණා. ප්‍රධාන පුවත් විකාශය අවසන්. ඔබට සුබ සන්ධ්‍යාවක්.